අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගොනු කළ මෙම අභිහාචනා පෙත්සම විභාගයට ගෙනුනේ බස්නාහිර පළාත් සිවිල් අභිහාචනා මහාධිකරණය හමුවේ. ගිහාන් කොළතුංග, ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම විභාගයට ගෙනුනේ තුන්වන දිනටයි. වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා. අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් කල් තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් 2022 වසරේදී ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි දෙදෙනෙකුට වරින්තු නිකුත් කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස වරින්තු නිකුත් කළේ කෝරළගේ ඉන්දික ප්‍රසාද් සහ විදේශගත වී සිටින ඉවෝන් ඇන්ඩ්‍රු පෙරේරා යන අයටයි. සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සහ රසපරීක්ෂක වාර්තා ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩ ලෙස අධිකරණයේ තැන්පත් කර භාණ්ඩ මාස දෙකක් තුල වෙන්දේසි කර එම මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. 2022 වසරේ මැයි 9 වනදා ගාලුමෝදර පිටියේදී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළ නඩු භාණ්ඩ ලෙස පැදුරු කොට්ට ජෙනරේටර් ආදී භාණ්ඩ රැසක් පවතිනවා. අදාළ භාණ්ඩවල අයිතිවාසිකම් කියන කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙනුයි එම භාණ්ඩ වෙන්දේසි කරන ලෙස නියෝග කෙරුණේ. මෙම නඩුවේ විමර්ශන අවසන් බවත් ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මිලාන් ජයතිලක, ජොන්ස්ටන් ෆර්නාන්ඩු යන ඇතුළු සැකකරුවන් 36 දෙනාගෙන් 30 දෙනෙකු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉරාන තානාපති එඩෙල් කොෂි මහතාට